ගරු ස්වාමීන් වහන්ස නේපාලයේ සිද්ධ වෙච්ච දරුණු භූමි කම්පාව ඒ වගේම ඊට දින කිහිපයකට කලින් සිද්ධ වෙච්ච සත්ව ඝාතනය මේ සියල්ල දහමට අනුව අපි කොහොමද ස්වාමීන් වහන්ස ගලපා ගන්නෙ මෙහෙමයි දැන් ওই කාරණේ ධර්මානුකූලව කියද්දී එතන සිද්ධනා වූ භූමි කම්පාව කියන එකේ ශ්‍රිතු නියාම ධර්ම නියාම කියන කාරණා දෙකට දාන්න වෙනවා නෝන සත්ව ඝාතන සත්වයාග සිද්ධ වෙනවා හරි නමුත් ඒ අතින් බලනකොට ඔය බටහිර රටවල් වල හරක් මස් කන්න කියලා නෝනා දවසට සත්තු ගී ලක්ෂයක් මරනවාද කුකුළු ගී ලක්ෂයක් මරනවාද නේද එනයි ඉතින් ඔය සෑම රටකම සෑම මොහොතකම භූමි කම්පාවක් වෙන්නේ නැහැ නේද එතකොට අපි ධර්මයේ ගලපද්දි බොහොම පරිස්සමෙන් ගලපන්න වෙනවා ඈ මොකද අපේ රටේ දවසට කුකුළු කී දහහක් මැරෙනවද අපේ රටේ එළුව හරක් ඌර කී දහහක් මැරෙනවද එහෙම නැයි ඉතින් නෝනා අපේ රටෙත් වරින් වර භූමි කම්පා එන්න වෙනවා තේරෙනවද එතකොට දැන් බලන්න ඔස්ට්‍රේලියාව වගේ ඔය රටවල් වල මේ සත්ත්ව පාලනයමයි මුල් වෙලා තියෙන්නේ. එතකොට මේ සත්ත්ව පාලනය නිසා ඒගොල්ලෝ මුළු රටටම ඒගොල්ලන්ගේ මස් වර්ග අපනයින කරනවා. එතකොට එවැනි රටවල් වල කොච්චර සත්ත්ව ඝාතන වෙනවද? නේද? එනයි ඉතින් අපි කිව්වොත් එහෙම නේපාලයේ සිද්ධ වෙච්ච දේ සත්ත්ව ඝාතන නිසා සිද්ධ වුණායි කියන කාරණේ. එතකොට ධර්මයේ කෙරේ කෙනෙක් සැක කරන්න පුළුවන්. ඒ කියන්නේ සැක නොකරන ආකාරයෙන් තමයි අපි ධර්මයේ විග්‍රහ වෙන්න ඕනේ. ඒ නිසා එතන නෝනා භූමිකම්පාව සකස් වෙන්නේ හේතුඵල ධර්මයන් නිසා. ඒක ධර්ම නියාමයක්, සිතු නියාමයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මහ පොළවේ යට තියෙන සතර මහා ධාතුව කිපීම නිසා, වායෝ ධාතුව, තේජෝ ධාතුව පිපීම නිසා අර පටවිය පුපුරලා විනාශ වෙලා දෙදරුම් කාලය වෙන්න සිද්ධිය ධර්ම නියාමයක් හැටියටයි අපිට දකින්න වෙන්නේ. තේරෙනවද? ස්වාමීන් වහන්ස දැන් එවැනි ව්‍යසනයක් සිද්ධ වෙද්දී ඒ වගේ ව්‍යසනයකින් මිනිසුන් මරණයට පත්වීම කුමන නියාමයක් හැටියටද පැහැදිලි කරගන්න පුළුවන්? එතකොට මේ ධර්ම නියාමයක් තුල ඒක සිද්ධ වෙද්දී මිනිස්සු මැරෙන්නේ කර්ම නියාමයක් නිසා. දැන් අර එක මහත්යෙක් ඇවිල්ලා කිව්වා ඒගොල්ලන්ගේ දරුවෝ ටික මොකක් හරි ක්‍රීඩා තරඟෙට එදා එහෙ හිටියේ කියලා. නමුත් ඒගොල්ලන්ට පේනවා අල්ලපු ගොඩනැගිලි කඩාගෙන වැටෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ගොඩනැගිලි කඩාගෙන වැටුනේ නැහැ. එතකොට එහෙනම් බලන්න ධර්ම නියාමයක් නිසායි මේක සිද්ධ වෙන්නේ. ධර්ම නියාමයක් සිද්ධ වුනෙත් කුමක් නිසාද? සිතු නියාමයක් නිසා. ඒගොල්ල පරිසර විනාශ කරලා ඔයනි හේතුන් නිසා තමයි ඔය සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවා සිද්ධ වුණාට පස්සේ මේවාට අහු වෙලා මිය යන්නේ නෝනා කර්ම විපාකයන් නිසා. එහෙම තමයි ධර්මානුකූලව ගලපන්නේ. තේරෙනවද? නමුත් එහෙම නැතුව දැන් එතන අපි කියමු සත්තු ලක්ෂ ගාණක් මැරුවා නම්, ඒතර බලන්නේ මැරෙන සෑම සතෙක්ම ද්වේෂය, වෛරය දරාගෙන තමයි මැරුම් කන්නේ. කිසිම කෙනෙක් මෛත්‍රී චිත්තයකින් මැරුම් කන්නේ නැහැ. එතකොට එහෙනම් දේශයේ වෛරය දරාගෙන තිරිසන් සතෙක් මැරුණාට පස්සේ ඒ තිරිසන් සතා අනිවාර්යෙන්ම එක්ක යක්ෂ ජීවිතයක්, එක්ක භූත තිරිසන් සත්ව ජීවිතයක්, එක්ක සතර අපා ජීවිතයක්මයි අනිවාර්යෙන්ම ලබන්නේ. තේන්න එතන බලන්නේ ලක්ෂ ගාණක් සත්තු මැරුවා නම් ඒ සත්තු ද්වේෂයෙන් මැරිලා භූත සත්තු ලක්ෂ ගාණක් වෙලා මේ මොහොතේ ඉපදිලා ඉන්න පුළුවන්. මේ අමනුෂ්‍ය කොටස් වල බලපෑමුත් මේවාට හේතු වෙන්න පුළුවන්. එතකොට මේවා නිසා ඒ පීඩාවටපත් වෙන මිනිස්සෙයින්ට, ඒවා නිසා ඔය දුක් වෙන මිනිස්සෙයින්ට ඒ අමනුෂ්‍යයන්ගේ පීඩාවත් ඉන්පස්සෙ එල්ල වෙන්න පුළුවන්. මොකද අනිවාර්යෙන්ම මේ සත්තු මැරිලා කවදාකවත් මිනිස්සු දෙවියෝ වෙන්නේ නැහැ. අමනුෂ්‍ය කොටස් බවටමයිපත් වෙන්නේ, යක්ෂ කොටස් බවටමයිපත් වෙන්නේ, භූත තිරිසන් කොටස් බවටමයිපත් වෙන්නේ. මොකද ද්වේෂයත් එක්කයි මැරෙන්නේ. එතකොට නෝනා මේ සෑම අඳෝනාවක්ම මේ විශ්වය තුල අපිට නරක ප්‍රතිඵලයක්ම තමයි අත් කරලා දෙන්නේ. තේන දැන් පිරිතක් කියද්දී ඒ පිරිත් දේශනේ අහලා අහන කෙනා සතුටු වෙනවා, අමනුෂ්‍යෝත් සතුටු වෙනවා, දෙවියෝත් සතුටු වෙනවා, පුංචි දරුවෙක් හිටියත් පුංචි දරුවාත් ඒක අහගෙන සතුටු වෙනවා. ඒ පිරිත් දේශනේට ඒ හැම කෙනෙක්ම සතුටු වෙනවා වගේ නෝනා අර සතුන්ගේ මරලතෝණිය තුලින් නැගෙන්නා වූ වේදනාවට, අඳෝනාවට නෝනා සෑම කෙනෙක්ව කම්පාභාවයට පත් වෙනවා. ඉතින් ඒ සත්තු මරද්දී අර පිරිත කියද්දි සුබ සංඥාවක් ලෝකෙට යනවා වගේ අර සතුන් මරද්දී නෝනා අසුබ සංඥාවෙන් වාතය පිරෙනවා. ඒ නිසා නිරේතුරුවම එවැනි දේවල් සිද්ධ වෙන්නේ ධර්ම නියාම, සිතු නියාම හේතුවෙන්. ඒක තමයි ධර්මානුකූල විග්‍රහය. නමුත් ධර්ම නියාමයක් නිසා සිද්ධ වෙන දේ අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ මැරෙන අය මැරෙන්නේ කර්ම නියාමයන් නිසා. නමුත් ධර්ම නියාමයන් තුලත් ඒවා සිද්ධ වෙන්නේ, සිතු නියාමයන් තුලත් ඒවා සිද්ධ වෙන්නේ නෝනා අපි දකින්න ඕනේ මිනිස්යාගේම වරදින් කියලා. එතකොට මිනිස්යා ගස්කොලන් කපන්න කපන්න, වැලි ටික ගොඩ දාන්න තියෙන පරිසරය විනාශ කරන්න මේ සෑම මොහොතකම මොකද්ද මිනිස්යා තුලින් සිද්ධ වෙන්නේ? අකුසලයක්. බුදුරයන් වහන්සේ කියනවා යමෙක් කෙත්වතු වවනවා නම්, උයන් වතු වවනවා නම්, පරිසරය සුද්ධ කරනවා නම්, එළිවේලි කපනවා නම්, එළවේලි සුද්ධ කරනවා නම්, ගංගා හදනවා නම්, මේවා නෝනා සක්‍රියා වෙන්න අවශ්‍ය කුසල් සංස්කාර කියලා. එහෙනම් බලන්න ගස්කොලන් කපනවා නම්, වැලි ගොඩ දානවා නම්, පරිසරය විනාශ කරනවා නම්, එහෙනම් ඒවා මොනවට අදාළ අකුසල් සංස්කාරද?
සතරපායට අදාළම අකුසල් සංස්කාර. එතකොට මිනිස්සයා මේ කරන්නා වූ පාරිසරික විපාකයන් නිසාමයි වැරදි නිසාමයි ධර්ම නියාමයන් සිතු නියාමයන් හිටිට මෙයා මතුවෙලා එන්නේ. එහෙනම් දැන් ධර්ම නියාමයන් සිතු නියාමයන් මතුවෙන්නත් හේතුව මොකද්ද? මිනිස්සයාගේ අකුසල් විපාකම තමයි. ඒ රටවල් වල භූමිකම්පා ගැන කතා කරනවා වගේම නෝනා අනාගතේ අපිටත් කතා කරන්න වෙයි. මොකද මිනිස්සයා ඒ තරම් පාරිසරික විනාශයන් සිද්ධ කරනවා. ඒ පාරිසරික විනාශයන් සිද්ධ කරන මොහොතක් මොහොතක් පාසා මිනිස්සයා බලවත් අකුසල් සිද්ධ කරගන්නවා. එතකොට ඒ බලවත් අකුසල් සිද්ධ කරගනිද්දී ඒ බලවත් අකුසල් වල විපාකයේ ලං වෙනකොට මොකද වෙන්නේ? මේ වැනි මහා දරුණු විනාශ ඇවිල්ලා ඒ විපාක වලට ලක් වෙන මිනිස්සයෝම විනාශ වෙලා යනවා. දැන් කාන්තාරයක් ගන්නකො දැන් මිනිස්සෙක් ඇයි ගිහිලා සෞදි අරාබියේ ඉපදින්නේ? ඒ පෙර ජීවිතේ ඒ කාෂ්ඨක අවකාෂ්ඨකේ දුක් විඳින ස්වභාවයට කාන්තාරවල මිනිස්සු ඉපදෙන්නේ නෝනා පෙර ජීවිතේ ඒගොල්ලෝ පරිසරේ විනාශ කළා. අද අපේ රටේ කොච්චර ශුෂ්ක ප්‍රදේශද වියලි ප්‍රදේශවල මහා අවකාෂ්ඨකේ මිනිස්සු ඉපදිලා දුක් විඳිනවා. නමුත් ඒගොල්ලන්ට ඒ අවව සතපහකටවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට විනාඩි 5ක් එතන ඉන්න බැහැ. ඇයි ඒගොල්ලෝ ඒ කාෂ්ඨක ජීවිතේ සතුටෙන් ගන්නෙ? පෙර ජීවිතේ අප්‍රමාණු වන විනාශයන් සිද්ධ කළා. තේනත් සමහරු ඉන්නා මුළු ජීවිත කාලෙම වතුර නැහැ. වතුර හොයන්න කලගෙඩියක් අරන් හැතැක්ම ගානක් යනවා. ඇයි ඒ? පෙර ජීවිතේ ඔය ඇලවේලි වැලි ගොඩ දාලා ඕවා ගොඩ දාලා මේවා විනාශ කළා. එතකොට මේවයි මේ ඵලය තමයි නෝන මේ ලබන්නේ. තේනත්? එතකොට සුනාමිය ආවේ නැත්තම් අනිවාර්යයෙන්ම භූමිකම්පාව ආවේ සතර මහා ධාතුව කිපීම නිසා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ධර්මානුකූලව එහෙමයි ගණන්නේ. නැතු දෙවියෝ කෝප වෙලා පොළොව පෙරලෙන්නේ නැහැ. සතර මහා ධාතුව කිපීම නිසායි මේ කාවේ කියන්නේ ධර්ම නියාමයක්, සිතු නියාමයක්. ඒකට අහු වෙලා මැරෙන්නේ අර සිතු නියාම ධර්ම නියාමයක් බව පත් වෙන්න හේතු සාධක සකස් කරලා පරිසරය විනාශ කරලා අකුසල් කරපු මිනිස්සුමයි. එහෙම තමයි ඒව ගලප ගන්නෙ. එහෙම නැතුව අපි කෙලින්ම කිව්වොත් එහෙම මේක මේ දෙවියෝ කෝප වෙලා කියලා ධර්මයේ ප්‍රතික්ෂේප වෙනවා එතනින්. ධර්මයට ඒක අපි කරන ගෞරවයක්.